ඔන්න අදත්තාව මම මගේ යාළුවෝ ටික බලන්න අපි කවුරුත් ආදරය කරන නාඩගම්කාරයෝ අරගෙන අපි කවුරුත් දන්නවා දැන් සරාලා ජොබ් එකකට බැහැලා වැඩ කියලා මොකද සරාලා දිනු වෙන්න තමයි උත්සාහ කරන්නේ හැබැයි සරාලාගේ ගාන අහනකොට සරාට චුට්ටක් කේන්තිත් යනවා දුකත් හිතෙනවා ඒත් සරාලා ගේම අතාරින එකක් නෑ හැම වැඩක්ම ඉවර කරලා ඉවර වෙලා සරාලා අතට සල්ලි අරගෙන ඉස්සල්ලාම යන්නේ පන්සලට පන්සලේ හාමුදුරුවන්ගේ කොටස දීලා සරාලා ඔන්න පිටත් වෙන්නේ තේ එකක් ඔන්න කියලා හිතාගෙන තමයි ඔය එකම සොකරි නටන්න එනවුස් පාරක් දානවා මේ නවුස් පාර අහගෙන සරාලා එනවා එන අතරතුර ඔන්න ජානුලාගේ ගෙදර මේ මොකද වෙන්නේ කියලා නම් මන්ත්‍රී ඇවිල්ලා බොරු පුරා චේරු කියලා ඔන්න ජානුව ඇදගන්න තමයි බලන්නේ ඒ පැත්තට අපි දන්නවා මන්ත්‍රී කොහොමද බොරු කරන්නේ කියලා. හැබැයි කුකුල මුදලාලිගේ වයිෆ්ට නම් මන්ත්‍රී වල්ලන්නේ නැහැ. එතකොටම ඔන්න මාලන් එනවා. මාලන් කොහොමත් මන්ත්‍රීගේ හතුර කියලා අපි කවුරුත් දන්නවනේ. මාලන් එනකොට ජානුට යන්න කියනවා. ඇයි කියලා අහනවා ඒත් මන්ත්‍රී කියනවා ඔයා යන්නකෝ පන් දෙකෙන් එකක් බේරගන්නම් කියලා. කුකුල මුදලාලිව බලන්න යන්න වාහනයක් නැහැ. ඒත් මන්ත්‍රීගේ බයික් එක යන්නේ නැහැ හෙල්මට් නිසා. ඉතින් ඔන්න මාලන්ගේ කාර් එකේ තමයි කුකුල මුදලාලිව බලන්න ජානුත් ජානුගේ අම්මත් යන්නේ. ඔයත් එක්කම අද වෙන්නේ මොකද කියලා කියනවනම් මගේ යාළුවනේ මෙයාලා තේ බොන තැන එනවුස් කරන් ආව ලොරිය තියෙනවා. මේ ලොරිය ළඟට ගිහිල්ලා කවඩියා කරන වැඩේ මයික් එක අරගෙන ඔන්න ගීතිකාට කතා කරන්න යන්නේ සින්දුවකින්. ඉතින් හෝ හෝ ගීතිකා කියලා සින්දුව කියන ගමන්ම ගීතිකාලා එහා පැත්තෙන් එනවා. මේක මාස්ටර්ට ගීතිකාට ඇහෙනවා. ගීතිකාට මෙහෙම ආදරේ කියන්නේ කවදියා මයික් එකෙන් තමයි කියන්නේ. මේක හැමෝටම ඇහෙනවා. ගීතිකාට ටිකක් තරහක් යනවා. ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. මම සබ්ස්ක්‍රයිබ් කළා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.